කළුතර දිස්ත්‍රික්කයේ 2021 වසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ සිසු දරු යාත්‍රා වැඩසටහන අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආරම්භ වුණා. අයිබෝවන් ආදරණීය මහින්ද සීයා රෝහිත සීයා ඇතුළු ඔබ සැමගින් අවසරයි. සිසු දරු දැරියන්ගේ නැනපහන් අවදි කිරීමේ අරමුණින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරයක් ලෙස සිසු දරු යාත්‍රා වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. පළමු අදියර යටතේ ළමුන් 106 දෙනෙකුටත් සමස්ත ව්‍යාපෘති යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 20,000කටත් පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට නියමිතයි. ඔබතුමාගේ දේශපාලන ගමනේ දීර්ඝ කාලයක් ළඟ හිටපු කෙනෙක් හැටියට මට ඒ ගෙදරදී ඇහිලා නැහැ. කවදාකවත් නාමල් රාජපක්ෂ, ජෝසිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ මේ දරුවෝ තුන් දෙනාගෙන් ඔබතුමාට එක දරුවෙක්වත් අප්පච්චි කියලා කතා කරනවා. ඔබතුමාට කතා කරේ තාත්තේ කියලා. මේ රටේ මේ දැයේ අනාගත දරුවන්ගෙන් රාජ්‍ය නායකයෙක් හැටියට මුළු රටේම දරුවෝ අප්පච්චි කියලා කතා කරේ ඔබතුමාට කියන එක බොහොම ගෞරවයෙන් මම අද මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් කැපවෙච්ච ආණ්ඩුවක් කියලා කිව්වොත් නිවැරදියි මේ ආණ්ඩුව. මොකද අපි අපේ මූලික අරමුණ අපේ දරුවන් යහමගට යොමු කරලා අනාගතයට හොඳ දරු පිරිසක් ඇති කරගන්න. අධ්‍යාපනය දෙනවා වගේම ගුණධර්ම පිළිබඳවත් අපි විශේෂ අවධානය යොමු කළ යුතුව තියෙනවා අපේ දරුවන්ගේ. මේ වගේම පීඩාව තමයි දරුවෙකුට අවසානයේ ජය පරාජය පුරුදු කරන්නේ. සමාජයට එනකොට වැඩිහිටියෙක් වුණොත් ජය පරාජය හුරු වෙලා තිබුණේ නැත්තම් ඒ දරුවා ඒ සමාජයට එන පුද්ගලයා තමන්ගේ ජීවිතේම ජය පරාජය පිළිබඳ අවබෝධයක් නැති කම නිසා ඔවුන් විනාශ වෙලා යනවා. අද මම රෝහිතට ස්තුතිවන්ත වෙනවා මේ ආරම්භ කරපු වැඩපිළිවෙල. මම හිතන්නේ අනිත් මන්ත්‍රීවරු අනිත් දිස්ත්‍රික්කවල මෙවැනි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනව නම් මේක මුළු රටටම ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබේ.